Hi viewers, ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ බලඔරල ඔසුව නැත්තම් බෙන්ජිය නිකම්ම නිකමයක් කියලා. ඉතින් ඒ හින්දා මං හිතුවා බලඔරල ඔසුව නැති වුණොත් බෙන්ට මොනාද කරන්න පුළුවන් සහ බලඔරල ඔසුව තියෙද්දි මෙයාට හම්බෙන විශේෂ හැකියාවන් සහ දුර්වලතා ගැන වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මතක ඇතිව අපිව subscribe කරලා නැත්තම් අපිව subscribe උත් කරන්න හොඳේ. එහෙනම් ටක් ගාලා පියක් මේ Lowenya. Oala hitanna bengi athin balawaralosu ayin kara kiyala den monowada bellanga thiyena hekiya me thiyenne ewa ben kiyanne godak buddhimat satana shilpiye mokada meya black belt gahapu gwen genna hondata moonata moona satan karanna puhunu vela thiyeno e wageema meya me wenakota lamba academy eken මූලික විශ්ව පොලිස් පුහුණුව ලබාගෙන තියෙනවා වගේම ඒකෙන් 95ක ඉහළ ලකුණු ප්‍රතිශතයක් අරගෙන තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ විවිධාකාර පිටසක් කළ ජීවීන් එක්ක සටන් කරලා හොඳ පළපුරුද්දක් මේ බෙන්ට ලැබිලා තියෙනවා. ඒ නිසා ජීවියෙක් විදියට හැරෙන්නේ නැතිව සතුරෙක්ව ටේක් ඩවුන් කරන්න මෙයාට පුළුවන්. බෙන්ට ෆ්‍රී ස්ටයිල් ෆයිටින් ස්කිල් එකක් තියෙනවා. ඔයාලට මතක ඇති පියස් එක්ක ගහගන්නකොට කොයි වගේද මෙයා ගහගත්තේ කියලා. මැක්ස් පවා මීට කලින් හින්ට් කරලා තියෙනවා බෙන් ජීවීෙක් නොවී හිටියත් හයිලි ස්කිල් ෆයිටර් කෙනෙක් කියලා. ඒ වගේම බෙන්ට හොඳ කඩිසර කමක් සහ ඇක්‍රොබැටික් හැකියාවක් තියෙනවා. මේ නිසාම බෙන්ට එක සැරයක් මැනීගේ බ්ලාස්ටර් ෂොට්ස් ගොඩක් ලේසියෙන් මගහරින්න වගේම බලඔරලෝසෝ පාවිච්චි කරන්නේ නැතුවම මැනීව ඩිසම් කරන්න බෙන්ට පුළුවන් වුණා. කතාවේ දකින්න තිබුණු විදියට බෙන් සාමාන්‍යයෙන් ඉහළ දැනුමක් තියෙන කෙනෙක්. ඒත් ගුවෙන් කියන්නේ නම් බෙන් ඉස්කෝලේදී එයාගේ හැකියාවන්ට අනුව වැඩ කරන්නේ නැහැ කියලයි. ඒත් පුදුම වෙන්න කාරණාවක් තමයි බෙන් ඉස්කෝලේදී එයාට අමාරුම විෂයන් දෙක වුණ භෞතික විද්‍යාවට සහ රසායන විද්‍යාවට B+ grades පවා අරගෙන තියෙනවා. ඒ වගේම බෙන්ට හොඳ තියුණු මතකයක් තියෙනවා. එක පාරක් ඉන්ටර් ඩිමෙන්ෂනල් රියල්ම් එකක් වුණ ලෙජර් ඩොමේන් වලට යන්න තියෙන ගේට්වේ තිබුණ මිස්ටික් ක්‍රෝන් වගේ සලකුණු මතකේ තියන් ඒව එකපාරින් ලියන්න පුළුවන් වුණ එකෙන් බෙන්ගේ මේ හැකියාව ගැන හොඳ දැනීමක් අපිට ලබා දෙනවා. සඳහන් වෙන විදියට බෙන් ආස කරන දේවල් වලදී මේ හැකියාව වැඩි වෙනවලු. බෙන්ට හැකියාව තියෙනවා ආයුධ උපකරණ හොඳට පළපුරුදු කෙනෙක් වගේ එක අතකින් වුණත් භාවිතා කරන්න. මේක බෙන් ජීවියෙක් විදියට හැරුණත් නැතත් තියෙන විශේෂ හැකියාවක්. බෙන්ට පුළුවන් තමන්ගේ තියෙන දුර්වලතා ශක්තියක් විදියට භාවිතා කරන්න. බෙන්ට ස්වභාවිකවම හවුබෝඩ් පදින්න පුළුවන් හැකියාවක් සහ ඒ ආශ්‍රිතව තියෙන කොම්බැට් වලට ස්වභාවිකවම පුහුණු වෙලා තියෙනවා. ඒ වගේම මෙයා ටෙට්‍රැක්ස්ගේ හොලෝග්‍රැෆික් සිමියුලේටර්ස් භාවිතා කරලා මේ හවුබෝඩ් ස්කිල් එක ප්‍රගුණ කරගන්න හදනවා අපි දැක්කා. මේ විදියට බෙන්ට ලේසියෙන්ම හවුබෝඩ්ස් පදින්න පුළුවන් වෙලා තියෙන්නේ එයා ඊට කලින් ස්නෝබෝඩ් පැදලා තියෙන නිසාලු. බෙන්ට තියෙන තවත් හැකියාවක් තමයි සංගීත භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් එක. මතකන එක සැරයක් ගිටාර එකකින් දාපු වැඩ කැලි ටික. ඒ වගේම බෙන් ඉස්කෝලේදී සොකර් ටීම් එකේ ගෝල් කීපර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව බෙන්ට හොඳ පයිලට් ස්කිල් එකක් තියෙනවා. එහෙම වෙන්න උදව් වෙලා තියෙන්නේ බෙන් ගහපු වීඩියෝ ගේම් නිසා සහ එයාගේ අම්මගෙන් ඉගෙනගත්තු ටැප් ලෙසන්ස් නිසා කියලයි සඳහන් වෙන්නේ. ඒත් කොච්චර හොඳ පයිලට් කෙනෙක් වුණත් මෙයා ඒක පිළිගන්න කැමති නෑ. මීට අමතරව කෙවින් කියන්නේ මෙයාට වඩා ඉදිරියෙන් ඉන්න පයිලට් කෙනෙක්. අවසාන වශයෙන් බෙන්ට හොඳ ඩ්‍රයිවින් ස්කිල් එකක් තියෙනවා. බයික්ද කාර්ද ඕන එකක් මෙයාට පදින්න පුළුවන්. ඔන්න ඔය ටික තමා බෙන්ට බලවරලෝසුව නැතුව තියෙන හැකියාවන් ටික. පේනවනේ බෙන් බලවරලෝසුව නැතුව නිකම්ම නිකන් කොළු ගැටයක් නෙමෙයි. දැන් අපි බලමු බෙන්ට බලවරලෝසුව දාගත්තාම තියෙන හැකියාවන් ගැන. ඔයාලා දන්නවා මේ වෙනකොට ඔමිනිට්‍රික්ස් එකේ විල්ඩ වෙන්නේ බෙන්. ඊට කලින් බෙන් අල්ටිමේට්‍රික්ස් එක සහ ෆස්ට් ඔමිනිට්‍රික්ස් එක භාවිතා කරලා තියෙනවා. ඔමිනිට්‍රික්ස් එකෙන් බෙන්ට බලය ලැබෙනවා තමන්ගේ ජෙනටික් කෝඩ් එක වැඩි දියුණු කරගෙන විවිධාකාර පිටසක් කළ ජීවීන් විදියට හැරෙන්න. ඔරිජිනල් සීරියස් එකේ සහ ඒලියන් 4 සීරියස් දෙකේම මුලින්ම බෙන්ට පුළුවන් වුණේ ජීවීන් 10 දෙනෙක් විදියට හැරෙන්න. ඒත් පස්සේ බෙන්ට පුළුවන් වුණා අර 10 දෙනාගෙන් එහා ගිය තව ජීවීන් කිහිප දෙනෙක්ගෙම DNA ඔමිනිට්‍රික්ස් එකෙන් අන්ලොක් කරගන්න සහ එයාට හම්බෙන ජීවීන්ගේ DNA ස්කෑන් කරන් ඒ ජීවීන්ගේ DNA බලවරලෝසුවට ඇතුළත් කරන් භාවිතා කරන්න. බෙන් ජීවියෙක් විදියට හැරෙනකොට බෙන්ට ඒ අදාළ ජීවියාගේ පෙනුම කටහඬ ඒ ජීවියාට ආවේණිකව තියෙන විශේෂ හැකියා බලයන් ශක්තියන් සහ දුර්වලතා වගේ ෆීචර්ස් ගොඩක් බෙන්ට ලැබෙනවා. ඒ වගේම බොහෝ දුරට
එයාගේ පෞෂයත් අදාළ ජීවියට ලැබෙනවා. ඒත් සමහර වෙලාවට එහෙම නොවී එයාගේ පර්සනලිටි එක සම්පූර්ණයෙන්ම අදාළ ජීවියට ආවේණික වුණු පෞෂයක් විදියට වෙනස් වෙනවා. හරියට නිකන් කොටිහප්පුවා අපාය සහායක වගේ ජීවීන් නිසා. බෙන් අල්ටිමේට්‍රික්ස් එක භාවිතා කරනකොට ඒකෙන් ජීවයක් විදියට හැරෙන එකට අමතරව ඒ අල්ටිමේට්‍රික්ස් එකේ තිබුණු ඉවොලියුෂනරි ෆන්ක්ෂන් එකෙන් බෙන්ට හැකියාව ලැබුණා තමන්ගේ ඒලියන් ෆෝම්ස් පරිණාමය කරන්න. ඒ විදිහට පරිණාමය වෙන ෆෝම්ස් හඳුන්වන්නේ අල්ටිමේට් ෆෝම්ස් විදියටයි. ඉතින් මේ ගැන ඔයාලා වැඩිදුර දැනගන්න කැමති නම් මම දාලා තියෙන මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒකෙනත් දැනගන්න පුළුවන්. ඒ වගේම ජීවයක් විදියට පරිවර්තනය කිරීම සහ ඒ ජීවීන් පරිණාමය කිරීමට අමතරව ඔමිනිට්‍රික්ස් වල සහ අල්ටිමේට්‍රික්ස් එකේ විවිධාකාර භාවිතයන් දිනන හරියට ඒව ඇතුලේ තියෙන යුනිවර්සල් ට්‍රාන්ස්ලේටර් එක වගේ. ඒකෙන් බෙන්ට පුළුවන් අදාළ ජීවීන්ගේ භාෂා පරිවර්තනය කරලා තේරුම් අරන් එයාලා එක්ක සංවේදනය කරන්න. ඔරිජිනල් ඔමිනිට්‍රික්ස් එකේ පෙන්වුව විදිහට බෙන්ට පුළුවන් ඔමිනිට්‍රික්ස් එක භාවිතා කරලා තවත් ජීවීන්ගේ ජානමය හානි හසුරවන්න සහ ඒව අලුත් ඇඩියා කරලා ඒ ජීවීන් සුව කරන්න පුළුවන්. මේක බෙන් DNA ඒලියන්ස් ලව හොඳ කරන්න සහ හයිබ්‍රිඩ්ල වද වෙලා යන එකෙන් බේරගන්න භාවිතා කළා. ඒ වගේම ඇස්මිත් කියන විදිහට ප්‍රයිමස් වල ගබඩා කරලා තියෙන ඕනම ජීවි විශේෂයක් නැවත ජීවියට ගෙන එන්න බෙන්ට බලඔරලෝසුව භාවිතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔමිනිට්‍රික්ස් එකේ ෆේල් සේෆ් කියලා ෆීච එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ බෙන්ව මැරෙන්න නොදී බේරගන්න එකයි. මේ ගැනත් මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ ගැනත් දැනගන්න ඕනේ නම් මම දාලා තියෙන මේ වීඩියෝ එක බලන්න. දැන් අපි බෙන්ගේ හැකියාව ගැන දැනගත්තනේ. දැන් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෙන් ළඟ තියෙන දුර්වලතා මොනවාද කියලා ඔයාලට කියලා දෙන්නයි. එහෙනම් වැඩි කතා නැතුව අපියම් අපේ වීරයාගේ දුර්වලතා ගැන කතා කරන්න. බෙන්ට තියෙන ලොකුම දුර්වලතාවලින් එකක් තමයි එයාට තියෙන කෙටි අවධානය සහ අඩු ඉවසීමක් තියෙන එක. මේකට හොඳම උදාහරණය තමා සුමෝ ස්ලැම ස්මැක් ඩවුන් ගේම් එකේ හිර වෙලා ඉන්නකොට ඒ ගේම් එකෙන් දෙන උපදෙස් කියවපු නැතුව හිටපු එක පෙන්වන්න පුළුවන්. රිකැලිබ්‍රේටඩ් ඔමිනිට්‍රික්ස් එක ලැබුණාට පස්සේ නම් බෙන් සැලකිය යුතු තරම් පරිණත වෙලා තියෙනවා. ඒත් එයා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන ටීනේජ කෙනෙක් නිසා එයා ගොඩක් ආවේගයන්ට නොසැලකිලිමත් විදියට වැඩ කිරීම වලට ගොදුරු වෙනවා අපිට බලාගන්න පුළුවන්. මේක පොදුවේ අල්ටිමේට් ඒලියන් ෆෝස් සහ ඔම්නිවර්ස් බෙන්ගෙන් බලාගන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් බෙන් අල්ටිමේට් ඒලියන් ෆෝස් එරා එකේ පරිණතයි කියලා. ඇත්තටම ඒක වැරදි. අල්ටිමේට් ඒලියන් ෆෝස් එකේදීත් එයා සමහර වෙලාවට ගොඩක් නොසැලකිලිමත් විදියට වැඩ කරලා තියෙනවා. බෙන්ට රටකජු ඇලිචි. බෙන් පොඩි කාලේ ඉඳන්ම, ඒ කියන්නේ අවුරුදු 5 ඉඳන් ක්‍රූරෝෆෝබියා කියන බයෙන් පීඩා විඳින කෙනෙක්. ඒ කියන්නේ බෙන් ක්ලෝන්ස්ලට ගොඩක් බය කෙනෙක්. මේකට හේතුව විදියට පෙන්වලා තියෙන්නේ බෙන් අවුරුදු 5 එයාගේ සීයා වුණ මැක්ස් ක්ලවුන් කෙනෙක් විදියට ඇඳගෙන ඉන්නවා දැකපු නිසාලු. ඔම්නිවර්ස් එකේදී බෙන් කියන විදියට බෙන් හුඟක් මොනරුන්ට බයයි. බෙන් අනිත් ජීවීන් වගේම කොරෝඩියම් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකෙන් බේරෙන්න නම් එයා අනිවාර්යෙන් ආරක්ෂක ඇඳුමක් හරි ජීවයක් විදියට හරි පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම නැත්තම් එයා අනිවාර්යෙන් කොරෝඩියම් වලින් විකෘති වෙනවා. බෙන්ගේ අමාරුම විෂයන් දෙක වෙන්නේ භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව. බෙන් සාමාන්‍ය මිනිහෙක් වගේම විදුලියට ඔරොත්තු දෙන්නේත් නැහැ. ඔමිනිට්‍රික්ස් එක භාවිතා කරනකොට ටයිම් අවුට් වුණොත් බෙන් මිනිහෙක් විදියට පත් වෙනවා. ආයේ ඒක රීචාර්ජ් වෙලා ජීවියෙක් වෙනකන් බෙන් බලරහිත වෙනවා. ඒ වගේම බෙන් ජීවියෙක් විදියට හැරෙන හැම වෙලාවකම ඒ අදාළ ජීවියාගේ බලයන් ලබා ගන්නව සහ සමානව ඒ ජීවියාගේ දුර්වලතාත් ලබා ගන්නවා. බෙන් අන්ලොක්කුණ අලුත් ජීවියෙක් විදියට හැරෙන හැම අවස්ථාවකම ඒ ජීවියව භාවිතා කරලා ඒ ජීවියාගේ හැකියාවන් සහ දුර්වලතා හොයාගන්නකම් ඒක එයාට ලොකු අවාසියක් වෙනවා. ඒත් ඩ්වේන් මැක්ටොෆි කියන විදියට මේක රිකැලිබ්‍රේටඩ් ඔමිනිට්‍රික්ස් එකේදී නැති වෙනවා. මොකද ඒකෙදී සම්පූර්ණයෙන්ම අදාළ ජීවියාගේ හැකියාවන් ගැන අවබෝධයක් බෙන්ට ලැබෙන නිසා. ඔමිනිට්‍රික්ස් එක සහ අල්ටිමේට්‍රික්ස් එක භාවිතා කරනකොට ලැබුණු අත්දැකීම් වලට අමතරව බෙන් තාමත් ඒවවල තියෙන හැම ෆන්ක්ෂන් එකක් ගැනම දන්නේ නැහැ. ඒ නිසා බෙන්ගේ තියෙන විමසිලිමත් භාවය සහ නොයවසිලිමත් කම නිසා එයා සමහර වෙලාවට අහම්බෙන් මාස්ටර් කන්ට්‍රෝල් එක රැන්ඩමයිසර් එක වගේ අලුත් ෆන්ක්ෂන්ස් අගුළු අරගෙන තියෙනවා. ඒත් ඒවා සමහර වෙලාවට හොඳට වඩා නරකට හේතු වෙනවා. බෙන් දැනට භාවිතා කරන කම්ප්ලීටඩ් ඔමිනිට්‍රික්ස් එක එයාට විතරක් වැඩ කරන්නේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් බෙන් තාම ඒක ප්‍රගුණ කරලා නැහැ.
ඇස්මිත් කියන විදියට බෙන්ට එයාගේ 18 වෙනි උපන්දිනයේදී තමා ඔමිනිට්‍රික්ස් එකේ මාස්ටර් කන්ට්‍රෝල් එක ලැබෙන්නේ. එතකන් ඉතින් බෙන් මේ ඔමිනිට්‍රික්ස් එක මාස්ටර් කරන්න ඕනේ. ඔයාලා හිතනවා නම් ඔම්නිවර්ස් එකේදී බෙන් වැරදි ජීවීන් විදියට හැරෙන්නේ කම්ප්ලීටඩ් ඔමිනිට්‍රික්ස් එකේ අවුලක් කියලා හිතනවා නම් ඒක ඇත්තටම වැරදි මතයක්. ඒකට ඇත්තටම හේතුව වෙන්නේ බෙන්ම තමා. එයා හයියෙන් ගහන නිසා ඔමිනිට්‍රික්ස් එකේ ටයිම් අවුට් ෆන්ක්ෂන් එක රැන්ඩම් වැඩෙනවා. ඒකයි බෙන් හැම වෙලේම වගේ වැරදි ජීවියෙක් විදියට හැරෙන්නේ. සමහර වෙලාවට සමහර පිටසක් කළ ජීවීන්ගේ ස්වභාවික ජීවි විද්‍යාත්මක හැසිරීම් බෙන්ගේ හැසිරීම් අභිභව ගියපු අවස්ථා තියෙනවා. උදාහරණ විදියට බික්චිල්ගේ ප්‍රජනන අවධිය ස්වයම් ෆයර්ගේ බ්ලූසොමින් ප්‍රොසෙස් එක වගේ අවස්ථා පෙන්වන්න පුළුවන්. අවසාන වශයෙන් බෙන් මිනිස් ස්වරූපයෙන් මොනම හෝ රෝගියකින් පීඩා විඳිනවන ඒක සම්පූර්ණයෙන්ම එයාගේ පිටසක් කළ ස්වරූප වලට බලපානවා. ඉතින් ඔන්න ඔය ටික තමා අපේ වීරය ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ අපිට කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් මේ වගේම සුපිරිම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා.